සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සමුතම. ඔබ අදත් සූදානම් වෙන්නේ මේ ගෙවි යන දවස් කීපේ විවිධ ආරංචි දැනගන්නට පත්තරේ විස්තරේ බලන්නටයි. එන්න නිවැරදිවම නොවැරදිම අපි මේ විස්තර ටික ඔබට පත්තර ඇසුරින් කියන්න සූදානම් වෙනවා. විවිධ පත්තර එක් එක් කාරණා ඉදිරිපත් කරනවා. ඒවා සියල්ලම ඔබ වෙතට අරගෙන එන්නේ ඒ පිළිබඳව අවබෝධය, අවධානය, වටපිටාව සියල්ල සමගින් ඔබට ලබා ගැනීම උදෙසායි. අද අපි පාර්ලිමේන්තුවෙන් පටන් ගමුද? පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාද, ඒ සඳහා දේශපාලන නියෝජිතයන්ගේ සහභාගීත්වය, විවිධ විවාද ඉල්ලා සිටිනවා, විවිධ විවාද පිළිබඳව කතා කරනවා. හැබැයි ඒවා පවත්වද්දී පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක ප්‍රමාණවත්ද? ඒ අනුව පාර්ලිමේන්තුවේදී කාදමන කාලය සහ විනාශ කරන මුදල් ප්‍රමාණය පිළිබඳව මේ වන විට දැවැන්ත අවධානයක් යොමුව තිබෙනවා. ඒ නිසාම පත්තර ප්‍රධාන ශීර්ෂ පාට ඒ සඳහා වෙන් කර තිබෙන ආකාරය මෙන්. මන්ත්‍රීවරු 20කටත් අඩුයි පාර්ලිමේන්තු සභාවාරය විනාඩි 45යි. අමිත් මදුරංගලිය. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 20කට අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ පැවති පාර්ලිමේන්තු සභාවාරය විනාඩි 45කට පමණක් සීමා වෙනවා. සාමාන්‍ය පාර්ලිමේන්තු දිනයක් වුවද ඊයේ දිනේදී මහජන නියෝජිතයන් නොපැමිණීම හේතුවෙන් බොහෝ ආසන හිස්ව තිබෙන අයුරු දක්නට ලැබුණා. විවිධ ප්‍රදේශවලින් පාර්ලිමේන්තුව නැරඹීමට පාසල් සිසුන් විශාල ප්‍රමාණයක් ඊයේ දිනේදී පැමිණ සිටි අතර කථානායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් කීප දෙනෙකු අදහස් පළ කරන ආකාරය නරඹා ඔවුන්ට නැවත යාමට සිදු වුණා. ඇතැම් සිසුන්ට දැක් ගැනීමට ලැබුණේ මන්ත්‍රීවරුන් නොමැති හිස් ආසන සහිත සභාවකි. ආණ්ඩු පක්ෂයේ ඇමතුරුන් බොහෝ පිරිසක් නොපැමිණි අතර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට ඉදිරිපත් වූ ඒ අමාත්‍යවරයෙක් පමණයි කියලා පත්තරේ දානවා. දිනක් රැස්වීමට මහජන මුදල් රුපියල් 145යි. මන්ත්‍රීවරු 20කටත් අඩුයි පාර්ලිමේන්තු සභාවාරයේ විනාඩි 45යි. අර පාසල් සිසුන් බලන්න එනවා. එතකොට පාර්ලිමේන්තුව ගැන කොහොම හිතාගෙන දෙන්නේ? ඊට පස්සේ ආවම හිස් ආසන දකිනකොට නේද? දැන් ඡන්දෙට කලින් නම් කිව්වා ඡන්දෙට වැඩ කරන්න ගම් පළාත්වලට ගිහිල්ලා කියලා. දැන් මොකද දන්නේ වෙලා තියෙන්නේ? එතකොට දැන් මෙතන ගණන් හිලක් වගේක් දාලා තියෙනවා. හැබැයි ලංකාදීපේ දාන ගණන් හිල ප්‍රමාණයත් අපි අවධානයට ගමු. මැතිසබේ විනාඩි 40යි, වියදම 180යි. වාර්තා කරන්නේ සුජිත් හේවාජුලිගේ සහ ආරිරත්නරණ බාහු. බැඳුම් කර විවාදය නොපැවැත්ති සභාවේ කටයුතු විනාඩි 40කට සීමා වුවත් ඊයේ පාර්ලිමේන්තු රැස්වීම වෙනුවෙන් වැය කෙරෙන මුදල රුපියල් 180කට ආසන්නයයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා. මැතිසබේ දිනට නියමිත කටයුතු සිදු නොවුනත් මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා, ඉන්ධන පාසුකම්, විදුලිය, ආහාර පාන යනාදිය වෙනුවෙන් සුපුරුදු පරිදි වියදම් දැරීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට කියනවා. පාර්ලිමේන්තුවේ වැඩි වැය බරක් දැරීමට සිදුවන්නේ විදුලිය හා ඉන්ධන වෙනුවෙනයිද එම නිලධාරියා කියා සිටිනවා. කොහොමද ගණන් හිලව්? කොයි තරම්නම් නාස්ති කිරීමක් සිදු කරනවද මේ කතාවත් එක්ක? තත්ත්වය ඔන්න ඕකයි. තේරුම් ගන්න ඕකයි තත්ත්වය කියලා. අද දිවයින පත්තරේට අවධානය. ප්‍රධාන ශීර්ෂ පාඨය කතා කරන්නේ හවුල් ආණ්ඩු ගිවිසුම කල් පැනලා. අජිත් තලාකෝන්, කුෂාන් සුභසිංහ ලියන්. ජයපෙහා ඒකාබද්ධයේ කථානායකට පැමිණිලි කරනවා. ඇමති තීරණ පනත් දැන් බලරහිතයි කියලා කියනවා කථානායකගේ තීරණය. අද එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් කළ හවුල් ආණ්ඩු ගිවිසුම පසුගිය දෙසැම්බර් 31වෙනිදාට පසු යළි අලුත් කර නැති නිසා ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් විසින් ගනු ලබන තීන්දු තීරණ හා ඉදිරිපත් කරන පනත් බලරහිත බව ජනතා විමුක්ති පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂයේ ඊයේ පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට පැමිණිලි කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇමති දූර සංඛ්‍යාව 30ට වඩා සහ නියෝජ්‍ය හා රාජ්‍ය ඇමති දූර සංඛ්‍යාව 40ට වඩා වැඩි කරගත හැක්කේ ජාතික ආණ්ඩුවක් පවතින්නේ නම් පමණක් බව කී විපක්ෂ මන්ත්‍රීවරු. නමුත් මේ වන විට ජාතික ආණ්ඩු ගිවිසුම අවශ්‍ය වී ඇතැයිද සඳහන් කරනවා. කථානායකගේ තීරණය අද. හැබෑවටම මොකද්ද මේ තියෙන්නේ? ජාතික ආණ්ඩුවක්ද, සභා ආණ්ඩුවක්ද, තනි ආණ්ඩුවක්ද? දෙයියෝ දනී, අපි නොදනී. ඒකට හේතුව විවිධ ප්‍රකාශ කරන්නේ ප්‍රකාශ මොනවද හරියට ප්‍රකාශයක් නොකරන ආකාරය. ඒ වගේම වාද්‍ය හමුවට ඇවිල්ලා මේ යහපාලන ආණ්ඩුවේ පාර්ශ්ව දෙකේම ඇත්තු කියන ඒවා මොනවද කියලා තේරෙන්නේ නැති කමක් තවත් දුරටත් අපිට දක්නට ලැබෙනවා. හවුල් ආණ්ඩු ගිවිසුම කල් පැනලා එතන වාර්තාව. එතකොට අද ලංකාදීපයක් දානවා කථානායකගේ ප්‍රකාශය ගැන සටහනක්. මෙන්න බලන්න වාර්තාව. එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩු ගිවිසුම දික්කලාද නැද්ද? කථානායකගෙන් අද විශේෂ ප්‍රකාශයක්.
අදයි විශේෂ ප්‍රකාශය දෙන්නට නියමිත වෙලා තියෙන්නේ. දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් වුණා නම් මේ පෙබරවාරි මාසේ ගත වෙන්නේ. අද 21 වෙනිදා මතක හැටියට ඔව් හරි. එතකොට මේ මාසෙකුත් දවස් 21ක් ගිහිල්ලා අලුත් උනාද නැද්ද? චන්දෙන් පස්සේ තනි ආණ්ඩු පිටවන්න දෙපාර්ශ්වයේම කටයුතු කරන්න උත්සාහ දරුවා. ඒකෙන් පස්සේ මොකද්ද උනේ? හරි හැටි නිශ්චිත පිළිතුරක් නැති ආකාරය බරපතල ලෙස දක්නට ලැබෙනවා. ඒ අතරේ කාන්තා නියෝජනය අපලාත් පාලන මැතිවරණයේ ස්වභාවය පිළිබඳව කාන්තා නියෝජනය ගැන මහා පුරසාරම් දෙඩුවේ මෙහෙමයි මෙහෙමයි කියලා දැන් සෙට් එක පත් කරගන්න බැරුව ලොට් එකක් ලත වෙන ආකාරය දක්නට ලැබෙනවා. කාන්තා නියෝජනය අඩු කරන්නේ නැහැ. එහෙම කියන ලක්ෂ්මන් කිරියල්ල කියනවා 25 හදාගන්න බැරි තැන් වලට සංශෝධන ගේනවා කියලා. ආරිරත්න රණබාහු සුජිත් හේවාජුලිගේ සමගින් ලියන ඇතැම් පළාත් පාලන ආයතනවල 25% කාන්තා නියෝජනය හදා ගැනීමට නොහැකියයින් එවැනි අවස්ථාවලදී සංශෝධන ගැනීමට සිදුවනු ඇතැයි සභානායක ලක්ෂ්මන් කිරියල්ල පාර්ලිමේන්තුවේදී ඊයේ කියා සිටිනෝ. ඒක කොහොමද? කාන්තා නියෝජනය අඩු කරන්නේ නැහැ කියනු. එතකොට 25 හදා ගන්න බැරි තැන් වලට සංශෝධන ගේනවා කියලා. එතකොට අඩු කරන්න වෙනවා. ප්‍රකාශ දෙකේ කතන්දරයේ ඒ. ඊට පස්සේ ඔය තත්ත්වයත් එක්ක අපි නැවත වතාවක් අද පත්තරයට අවධානය යොමු කරනවා. බරපතල වංචා දූෂණ බැඳුම් කර විවාදයේ දින නියමයක් නැතිව කල්යයි අමිත් මදුරංග ලියන. බරපතල වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම් සභා වාර්තාව සහ බැඳුම් කර සිද්ධිය පිළිබඳ ජනාධිපති කොමිසම් සභා වාර්තාව පාර්ලිමේන්තුවේදී ඊයේ විවාදයට ගැනීමට තිබුණද දින නියමයක් නොමැතිව එම විවාදයේ කල්තබියමට කතානායකවරයා තීරණය කරනවා. බරපතල වංචා දූෂණ වාර්තාව සිංහල බසින් පමණක් මුද්‍රණය වී තිබීමෙන් අර්බුදයක්. පාර්ලිමේන්තුවට එනකන් ඒක දන්නේ නැද්ද? මේ දේශපාලන වටපිටාව දේශපාලන තත්ත්වේ නම් මහා පුදුමාකාරයි නේද? ඊළඟට අපි යමු තවත් කතා පෙළකට. දැන් කැබිනට් වෙනසක් ගැන කියවෙනු. ඒ ගැනට අවධානය යොමු කරමු. කැබිනට් තන්ත්‍රු ගැන ඇමතිලා දෙගිඩියාවෙන් චමින්ද සේනාරත්න වාර්තා කරන්නේ. ජනාධිපතිවරයා යටතට අමාත්‍යංශ කීපයක් පවරා ගනිමින් කැබිනට් සංශෝධනයක් හෙට දිනේදී සිදුවන බවට පැතිර යන ආරංචි මාර්ග හේතුවෙන් කැබිනට් අමාත්‍යවරුන් අතර දැඩි දෙගිඩියාවක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග රිවිර පත්තරයට හෙළි කරලා අමාත්‍යංශ කීපයක් පමණක් වෙනස් වන බවට පැතිර යන ආරංචි මාර්ග හේතුවෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුවද අමාත්‍යවරුන් අතර ඒ සම්බන්ධයෙන් එකිනෙකා අතර කතාබහක් ඇති වුණැයි පත්තරේ වාර්තා කරලා තියෙනවා. කැබිනට් තන්ත්‍රු ගැන ඇමතිලා දෙගිඩියාවෙන් දැන් අනිත් මෙලෝ දෙයක් මතක නැතුව ඇති කැබිනට් වෙනස පිළිබඳව ඔළුවේ ඇති. අද ලංකාදීපයේ දානවා කැබිනට් සංශෝධනයේ හෙටට කල්යයි අංජුල මහේක ලියන්. එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයේ දෙවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ හෙට සිදු කෙරෙනවා. මෙය අද සිදුවන ඇතැයි කලින් ප්‍රකාශ වෙලා තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමට අනුකූලව සිදුවන මෙම සංශෝධනයේදී පක්ෂ දෙක අතර බෙදී ගොස් තිබෙන විෂයන්වල වෙනසක් සිදු නොවනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කිරීමක් කරනවා. ඒ ලංකාදීපේ ලියන එක. හැබැයි දෙගොල්ලන්ට අමාත්‍ය ධූර බෙදාගෙන අමාත්‍ය මණ්ඩලයේ 30කට වඩා යන්න නම් ගිවිසුමක් ඕනි, පාර්ලිමේන්තුව දැනුවත් කරන්න ඕනි, සභා ගාණ්ඩුව යන්න කියලා. ඊයේ වෙනකන්වත් ඒක කළේ නැහැ. අපි දැන් ටිකකට කලින් කතා කළේ ඕක. එතකොට දැන් අද දිවයින දානවා අද හෝ හෙට බලගත්තු කැබිනට් වෙනසක්. තරුණ මන්ත්‍රීන්ට ප්‍රබල ඇමතිකම් අකිත පෙරේර අරුණ බෝගාවත් එක්ක ලිය. යහපාලන ආණ්ඩුවේ දෙවැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද හෝ හෙට සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මුදල් නීති හා සාමය, මහාමාර්ග, ධීවර හා ජලද සම්පත්, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ යන අමාත්‍යංශවල වෙනස්කම් සිදු කරන බව රජයේ ප්‍රකාශකයෙක් දිවයින පත්තරයට සඳහන් කළාලු. ඒකේ දිවයින දාන සටහන, ඕම් ඉන්න මෞද්ම දාන සටහනත් කියන්නදම සංශෝධන ලෑස්තුව ජනපතිගෙන් රනිල්ට. වාර්තාව ත්‍යාගාශ්‍රී මාලිකේ. මේකක් පොඩ්ඩක් කියමු. ජාතික ආණ්ඩුවේ කැබිනට් සංශෝධනය සඳහා එක්සත් ජාතික පක්ෂ යටතේ පවතින කැබිනට් අමාත්‍යංශයන්හි සංශෝධනය විය යුතු ආකාරය පිළිබඳ අමාත්‍යංශ නම් ලැයිස්තුවක් ජනාධිපතිතුමා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් මගින් දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. එම ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඊයේ දිනේදී එජාපේ වෙත එම නම් ලැයිස්තුව යොමු කර තිබෙනවා. එම නම් ලැයිස්තුවට අදාළ සංශෝධනයන්ට එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය ඇතැම් ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් කීප දෙනුගේ බලවත් විරෝධය පළ කර ඇති බවටද තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. එහෙම දාලා තියෙන්නේ. එතකොට කොයි විදිහේ වෙනසක් වෙයිද? ලැයිස්තුවක් දුන්න කියලා ආරංචි මාර්ගයක් කියනවා කියලා මෙතන තියෙන්නේ.
දැන් යහපාලන ආණ්ඩුවේ පාර්ශව දෙකේ පොරයක් මොකටද දන්නවද මේ දෙකොල්ල පොරයක් තියෙනවා කියලා පත්තරය දාලා තියෙන්නේ ජනතාවට සහන දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්සත් ජාතික පක්ෂ පොරයක් දෙනගම ධම්මික රණවීර ලියන් ජනතාවට කඩිනමින් සාහන සැලසීම සඳහා වන යෝජනා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට වෙන වෙනම ඉදිරිපත් කිරීමට ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කොට තිබෙනවා ගෙවි ගිය අවුරුදු තුනේදී ඕම පොරයක් තිබුණා නම් අරම ප්‍රතිඵලයක් ලැබෙයිද ආමංහන් ඒ අතරේ විජිත් විජේමුණි කියනවා මේ කතන්දරයක් කියන තරම් යකා කළු නැහැ ලිච්ඡවී න්‍යායට වැඩේ යනවා සවනි ශේෂාදි වාර්තා කරන්නේ ආණ්ඩුවේ අර්බුදයක් ඇතැයි මවාපානා යකා කියන තරම් කළු නැති බවත් සාකච්ඡාවෙන් සම්මුතියෙන් ලිච්ඡවී න්‍යායට වැඩ කටයුතු කෙරීගෙන යන බවත් වාරිමාර්ගා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා කියනවා ආගෙන ඉන්න වැඩිහිටියන්ට කියන්නේ දරුවන්ට හැබෑ ලිච්ඡවී පාලනය මොකද්ද කියලා තේරුම් කරලා දෙන්න මේක ලිච්ඡවී කියලා පොන්චි දරුවා අදහස් කරගත්තොත් වැරදි දෙයක් ඔළුවට මේ යන විදියට නැත්තම් කියන්න ඕනේ ලිච්ඡවීගේ අලුත්ම වර්ෂන් එක කියලා ඊළඟට අද දිවයින පත්‍රයේ තවත් සටහනක් දානවා සුසිල් සහ දයාසිරි ඊයේ කැබිනට් අමුවට නැහැ අකිත පෙරේරායි ලියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට වෙහෙස වූ සුසිල් ප්‍රේම්ජාන් සහ දයාසිරි ජයසේකරණ ඇමතුරුන් ඊයේ පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වී නොමැති බව පත්‍රයේ වාර්තා කරලා තියෙනවා මේ අතරේ ලංකාදීපයේ දානවා ගම්මන් පිළකියු කතාවක් අගමැති ධූරයේ පිළිබඳව අගමැති ධූරයේ මතේ විමසන්න ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් ඒකාබද්ධයත් යනවා ගම්මන් පිළ කියන් විනිතන් ගමගේ ලියන් අග්‍රාමාත ධූරය පිළිබඳ මතේ විමසීමට ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් ඒ පිළිබඳ තම අදහස් දැක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ නීතිඥවරුන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව උදේ ගම්මන් පිළ කියා සිටියා දැන් අපි සූදානම් වෙනවා ඊයේ දවසේදී ඇති වුණු තත්ත්වයන් ගැන කතා කරන්න වාර්තාවන් ගැන කතා කරන්න තැන තැන හැම තැනම රාත්‍රියට උදේට දවල්ට විවිධ සාකච්ඡා යනවා හැබැයි කරකිලා 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 දවස් 9ක්ද 10ක්ද කියලා ආයෙත් හිටපු තැනට ආපු ස්වභාවයක් තමයි දක්නට ලැබුණේ ඒ නිසාමද කොහෙද මාධ්‍යවේදීන් අහන ප්‍රශ්නවලදී සමහරු දෙන උත්තර ඒ උත්තරේ මොකද්ද කියලා තේරුම් ගන්න හරි අපහසුයි බලන්න ඔබට තේරුම් ගන්න පුළුවන්ද කියලා ඒ රාත්‍රී පවත්වා ඇති මෙම සාකච්ඡාවට මහින්ද අමරවීර අනුර ප්‍රියදර්ශන යාපා දයසිරි ජයසේකරණ අමාත්‍යරුන් එක්ව තිබෙනවා දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම සාකච්ඡා සඳහා අනුරාධ ජයරත්න තාරානාත් බස්නායක දුෂ්මන්ත මිත්‍රපාල යන නියෝජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ටීබී ඒකනායක මහතා දෙක්ව ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ජාතික ආණ්ඩුතුර රැඳී සිටීමෙන් රජයේ ඉදිරියට පවත්වාගෙන යාම සුදුසු විකල්පයක් නොවන බව එම සාකච්ඡාවේදී අවධාරණය වී තිබෙනවා. එම අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ තවත් මැතිවරණ කිහිපයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බැවින් ඒ සඳහා මුහුණ දීමට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් විය යුතු බවයි. ඒ අනුව අගමැති තනතුර වෙනස් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ ඒ රාත්‍රියේ පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී අවධානයට ලක්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා. කෙසේ වෙතත් වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් නිදහස් පක්ෂ මහලේකම්වරයා අද පළ කළේ මේ වන් අදහසක්. අතිගරු ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දුන්නා මේ සන්ධාන ආණ්ඩුව ඉදිරියට යාම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එකතුලා එමුයි කියන පණිවිඩය. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ අතරද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම පැවැත්වුණා. එම රැස්වීම අතරතුර දීපාර්ලි චම්පික රණවක සහ ලක්ෂ්මන් කිරියලේන අමාත්‍යවරුන් අතර උණුසුම් සංවාදයක් ඇතිව තිබෙනවා. ඒ මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් ලක්ෂ්මන් කිරියල අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීමේදී ජනතාව ආණ්ඩුවට ලබා දී ඇති පණිවිඩයට අනුව සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේදී ප්‍රමුඛතාව ලබා දී යුත්තේ කුමකටද යන්න පිළිබඳව හඳුනාගත යුතු බව එහිදී අමාත්‍ය පාර්ලි චම්පික රණවක මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේදී එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් ලක්ෂ්මන් කිරියල්ල මහතා විරුවෙන් පෙනී සිටමින් අදහස් දක්වා ඇති අතර මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් පාර්ලි චම්පික රණවක අමාත්‍යවරයා විරුවෙන් අදහස් ප්‍රකාශ කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමට ගත් තීරණයද අද රැස්වූ කැබිනට් මණ්ඩලයේදී තාවකාලිකව අත්විටීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරියව සම්මහතා පවසනවා. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කර ඇත්තේ ටැබ් පරිගණක ලබා දීම සඳහා රුපියල් මිලියන 400ක මුදලක් වැය කිරීම මෙම අවස්ථාවේදීන සුදුසු බවයි. පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුවද වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් පළ කළා.
කැබිනට් මණ්ඩලයේ රැස්ුනේ වෙන මොකක්වත් නෙමෙයි. දැන් අර්බුදයේ අවසන්ද? ඔබලා දකින්න තරම් මේ අර්බුදයක්වත් ඔබලා කියන තරම් යකා කළුවත් නැහැ. ඉතින් සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් සම්මුතියෙන් ලිච්ඡවී න්‍යායට වැඩේ යනවා. ඒ කියන්නේ අගමැතිතුමත් එක දිගටම දීග කන්න නෑ 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 අගමැතිතුමත් එක්ක අපි දීග කන්න නෑනේ. ජාතික ආණ්ඩුවේ දැන් ප්‍රශ්න ගැටළු ඉවර කරලා ඔබතුමාලා ඉදිරියට යනවද? සියලුම දෙනා එකමතේ ඉඳගෙන කටයුතු කරන්න ජනාධිපතිතුමා ඉල්ලීමක් කරා. ඒ ඉල්ලීමට සියලු දෙනා එකගතාවය පළ කරා. ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව දිගටම යනවද? නෑ දිගට යනවා කියන එකක් නෑ. මේ අගමැතිවරයා ඉවත්ිය යුතු කියන මතයද ඉන්නේ? ඒ ස්ථාවරේ වෙනසක් වෙලා නෑ තාම. දැන් හිටපු ජනාධිපතිතුමා කියනවා විපක්ෂ නායකකම එතුමංගලගේ පක්ෂයට දෙන්න කියලා. දැන් ඒ කියන්නේ තාම අපි සාකච්ඡා කරේ නෑ. අපිත් එක්ක එකතු වෙනවා කියලා දැන් දීමක් කළා තියෙනවා නේද? විපක්ෂ නායකකම ඕනේ නෑනේ. එම එමතිකම් කීපයක් අරගෙන කටයුතු කරන්නනේ අවශ්‍ය වෙන්නේ. එහෙම එමතිකම් අරගෙන මේ ආණ්ඩුව ගෙනියන්න සහයෝගයක් ලබා දුන්නොත් මේ ප්‍රශ්නේ ඊට වඩා වෙනස් ආකාරයෙන් විසඳගන්න පහසු වෙනවා. එමතුවා මේ කැබිනට් සංශෝධනයක් කරනවා කියලා තියෙනවා. ඒකට අනිත් ඒක ඒ වගේ දේවල් ගැන ඉඟියක් දෙන්නට නෙමෙයි මම ඉන්නේ. ඔබතුමා ජේෂ්ඨ නායකයෙක් නේ එක්සත් ජාතිපක්ෂයේ. ඔබතුමාට ප්‍රශ්න කරන්න අයිති තියෙනවා වගේම මට උත්තර දෙන්නත් අයිති තියෙනවා නේද? උත්තර දෙන්න නැත්තේ මම දෙන උත්තරේ තමයි මේක. ඇමති මණ්ඩල වෙනස් කිරීමේ අයිති ජනාධිපතිතුමාට අගමැතිතුමාට තියෙන එක කිසි ප්‍රශ්නයක් නැහැ. අගමැතිතුමයි අගමැති කමේ ඉන්න ඕන කියන ස්ථාවරය අපි එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම ඉන්නවා. පක්ෂය ඇතුලේ අර්බුදය අපි විසඳ ගන්නවා. ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේකට ප්‍රතිචාරය කොහොමද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් නැහැ එක්සත් ජාතික පක්ෂය ඇතුළත තීන්දුව ගන්න. නැහැ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව. ඒ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධවත් එක්සත් ජාතික පක්ෂයේ අයිතියක් ඒක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අයිතියක් නැහැ එක්සත් ජාතික පක්ෂ සම්බන්ධව තීන්දුව ගන්න. මෙතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර හමුවක් විජේරාමපිරි නිවසේදී අද පස්වරුවේ පැවැත්වුණා. අපි සාකච්ඡා කරා මේ අලුතෙන්ම ඉදිරිපත් කළ තියෙන මුදල් පනත ගැන. අගමැතිවරයාට අසීමිත බලයක් දීලා ණය ගන්න මුදල් ඇමතිවරයාගෙන් ගජට් එකෙන් පාර්ලිමේන්තු බලතල වලට අමතර බලයක් දීලා කරන්න මහා භයානක පනතක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ පිළිබඳව අපි අද සාකච්ඡා කරා. ඒකට විරුද්ධ වෙන්න කියලා. එක තීන්දුවක්වත් ආණ්ඩුව අරගෙන නැහැ හරි අකාරව. උදේට එන එක නෙමෙයි දවල්ට එන්නේ, දවල්ට එන එක නෙමෙයි හන්දෑවට එන්නේ. ඒකින්ද හරිම අස්ථාවර රටේ අස්ථාවරතාවයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වෙලා තියෙනවා. ගෑස් වැඩි වෙයි, විදුලිය වැඩි වෙයි, පෙට්‍රෝල් වැඩි වෙයි, වතුර වැඩි වෙයි, මේ ඔක්කොම මුණ දෙන්න වෙනවා. දැන් මේ බයිසිකලයට සෑහෙන බලපෑම් කරනවා කියලා කියනවා මේ පොදු ජන පෙරමුණේ. නෑ කිසි ප්‍රශ්නයක් නැහැ, බයිසිකලේ හොඳට පදිනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. බයිසිකලේ කිසි ප්‍රශ්න නැහැ. දැන් කිව්වනේ එන්නේ කියනෝ නෑ අපි විපක්ෂ නායක ධුරේ අපි කියන්නේ മന്ത്രി කණ්ඩායම බහුතර තියෙන අයට විරුද්ධ පක්ෂේ නායකකම දෙන්න කියන මිසක් මේක සම්බන්ධන් මහත්තයා එක්ක ප්‍රශ්නයක් නෙමෙයි. ඉතාලම ඕනෑකමින් සඳහන් කරනවා. අමීර්සල්ලිංගම් මැතිතුමාගේ යටතේ අපි മന്ത്രിවරු හැටියට කටයුතු කළා. එයතරේ ඔබට ඇහුණු කාරණාවලට අමතරව කාරණාවක් අද රිවිර වාර්තා කරනවා. රිවිර ප්‍රශ්න කරපු අවස්ථාවකදී ජනාධිපතිවරයා ලබා දුන්නු ප්‍රතිචාරයක් පිළිතුරක් දේශපාලන අර්බුද ගැන ප්‍රකාශයක් කරනවා. ජනපති රිවිරට කියන්නේ භක්ති ධර්ම ප්‍රයලියන්. පවතින දේශපාලන අර්බුදය පිළිබඳ ඉදිරියේදී තමන් ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමා ඊයේ සවස රිවිරට ප්‍රකාශ කර තිබෙනවා. ඒ අතරේ ඔබට අවුනාර වැඩිදුර වාර්තාවේ ටැබ් කතාව. ඒක තමයි අද ලංකාදීපයේ ප්‍රධානම ශ්‍රේෂ්ඨ පාඨය කරගෙන තිබෙන්නේ. උසස් පෙළ සසුන්ට ටැබ් දීම නවති. අජන්ත කුමාර අගලක ඩෙලියන්. මුදල් පාසල්වල අඩුපාඩු සඳහා යොදවයි. ජනපතිගේ නිර්දේශය කැබිනට් මණ්ඩලය පිළිගනී. රජයේ පාසල්වල උසස් පෙළ සසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන කැබිනට් මණ්ඩලය විසින් ඊයේ අත්තිට වනු ලැබුවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ටැබ් කතන්දරය නවත්වපු ආකාරයයි ඒ වාර්තා කරන්නේ. එකපාරට මට මතක් වුණේ අර බදු බරින් කරවටක් ගිලලා ඉන්න ජනතාවට අර කන්න ඕනි වෙලාවේ Wi-Fi නොමිලේ දෙන්න හදපු නැත්තම් කරපු යෝජනාව එකපාරට මතක්ුණේ අතරේ. ඒත් එක්කම අද දවසේදී එකක් නෙවෙයි තුනක් අත්හිටුව පුවතක් මෞබිම් පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයෙන් වාර්තා කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් පත්‍රිකා තුනක් මෛත්‍රී අත්හිටුවයි ත්‍යාගශ්‍රී මාලිලියන්. ජනපති ජාතික ආර්ථික සභාවෙන් වැඩ පටන් ගනි. පහන් විජේසේකර වාර්තා කරනවා ඒ තවත් කතාවක්. රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙල ලැබෙන සතියේදී රටට ඉදිරිපත් කිරීමට ජාතික ආර්ථික සභාව තීරණය කර තිබෙනවාලු. විරාමයක් කරන් ඉන්න.
ඊළඟට අද ලංකාදීපේ ලියනවා ග්ලයිෆෝසේට් වලට තහනම ලිහිල් කරන්න යයි අජන්ත කුමාර අගලකඩගේ සටහන. තේවලට පමණක් අවසර දීමට රජයේ අවධානය යොමු වෙලාලු. ග්ලයිෆෝසේට් වලට පනවා ඇති තහනම ලිහිල් කර තේ වගාව සඳහා පමණක් මෙය භාවිතා කිරීමට අවසර දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනු. පහුගිය දවස්වල ගොඩක් කතාවට ලක් වුණා. තේ පැත්තෙන් ඉල්ලීම් කළා. ඒත් මේ පැත්තෙන් ඒ ගැන වැඩි ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. දැන් එවැනි අවධානයක් යොමු වුණු පුවතක් අද ලංකාදීපයේ වාර්තා කරලා තියෙනවා. මේ අතරේ ආරයා එන්න එන්න දිගට හරහට බාල්දු වෙන ආකාරය දක්නට ලැබෙනවා. දැක්කම දැන් දුකත් හිතෙනවා. රුපියල තවත් බාල්දු වෙයි. ඩොලරේ රුපියල් 157.74යි. හර්ෂණ තුෂාරයි ලියන්. පවතින දේශපාලන අර්බුද හේතුවෙන් ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිවේදනය කළ විනිමය අනුපාත අනුව ඇමරිකන් ඩොලරයේ විකුණුම් මගේ 157.74ක් වෙලා තිබෙනවා. ගැනුම් මගේ 153.76ක් වුණා කියලා පත්තරේ දාලා තියෙනවා. ඔන්න රුපියලේ තත්ත්වය. ඊට පස්සේ අර විදුහල්පතනිය මිය යෑම නායකත්ව පුහුණුවක් අතරතුර දැන් විදුහල්පතිනියක් දක්වා එන ගමන් මගේදී මොනතරම් කැපකිරීම් කළා, මොනතරම් දුෂ්කරතාවයන්ට මුහුණ දීලා, මොනතරම් ධෛර්ය සම්පන්නව දෙන්නේ. අවසානයේ එතනටත් ඇවිල්ලා නායකත්ව පුහුණුවක් ගන්න ගිහිල්ලා කඹේක යන්න ගිහිල්ලා වැටෙනවා කියලා කිව්වම මොන දුකක්ද? දැන් කියනවා විදුහල්පතිනිය මිය යෑමෙන් නායකත්ව පුහුණුව නවති පහන් විජේසේකර වාර්තා කළා තියෙනවා. සටහන ඉදිරිපත් කරන්න සූදානම් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන විදුහල්පතිවරුන් සඳහා වන නායකත්ව පුහුණු වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට එම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මිය දෙන්නටම වුණා තාවකාලිකව නවත්තන්න. දැන් ඉතින් පරීක්ෂණ. හැබැයි ජීවිතයක් අහිමි වෙලා අවසන් වටින ජීවිතයක්. අද පත්තරේ දානවා ලසන්ත ඝාතනය ගැන අද රහස් ප්‍රකාශයක්. චාමර අමරසූරිය එළියන්. සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරී අද දින පස්වරු 1ට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු මොහොමඩ් මිහාල් මහතාට රහස් ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත වෙලා තිබෙනවා. ඊළඟට මෙන්න අද දවසේදීත් මෞබිම් පත්තරේ කරන අනාවරණයක්. ඔබ දන්නවා දේශීය මාධ්‍ය ආයතනයක් පිටරටුන්ට නොරටුන්ට විකිණීමක් පිළිබඳව සූදානමක් ගැන කතන්දරයක් ආවා. වැඩේ කියන්නේ දේශීය ආයෝජකයෙකු වැඩිම ලන්සුව දී තිබියදී ඊට අඩු ලන්සුවක් දුන්නු පිටරටකට විකුණන්නට දරන ප්‍රයත්නයක් පිළිබඳව කතන්දරය. ඒකේ දිගහැරුමක් අද මෞබිම් පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයත් එක්ක දැවන්ත අකුරෙන් වාර්තා කරනවා. අඩු ලන්සුවට කැරකෙන ඊඒපී ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවෙයි. වාර්තාව මෞබිමේ. වැඩි ලන්සු තැබූ දේශීය ව්‍යාපාරිකයාගෙන් මහ බැංකු අධිපතිට පැමිණිල්ලක්. වාර්තාව බලමු අපි තවදුරටත්. මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති ඊඒපී සමූහයේ වත්කම් විදේශීය ආයෝජකයකට විකිණීමේ මහා පරිමාණ ගනුදෙනුව සැඟවුණු ගනුම්කරුවෙකුට හිමවන අතයට ගනුදෙනුවක් විය හැකි බවට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. මේකේ ගනුදෙනුව මේ වන විට ශ්‍රී ලාංකේය ව්‍යාපාරික දෙවන්තයන් අතර ප්‍රශ්නයකට තුඩු දෙමින් තිබෙනවා. සිංගප්පූරුවේ ස්ථාපිත ස්ට්‍රේට්ස් ග්‍රිඩ් ලිමිටඩ් නම් සමාගම් වන අතර ගනුදෙනුවට මැදිහත් වූ බ්‍රෝකර්වරයාස කටයුතු කරන මැලේසියානු ව්‍යාපාරික සුදීර් ජයරාම් විසින් අදාළ වත්කම් සඳහා ඉදිරිපත් කරන ලද මිලවන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 60කි. ඔහු කටුනායක ගුවන්තොටුපලෙන් ඇමරිකානු ඩොලර් 50,000ක් සංගවාගෙන යද්දී හෙළි වී තිබෙනවා කියලා පත්තරේ දානවා. ආරංචි මාර්ග දක්වන අන්දමට මෙම ගනුදෙනුවේ පසුබිමේ සිටින සැබෑ ගනුම්කරුවන්නේ බ්‍රිතාන්‍ය ස්ථාපිත ලයිකා ගෲප් සමාගමයි. ශ්‍රී ලංකාවේ උපත ලැබූ ප්‍රකෝටිපතියෙකු වන අලිරාජා සුභාස්කරන් එම සමාගමේ හිමිකරුවන අතර ප්‍රංශයේ සිදු වූ කළු සල්ලි ජාවාරමකට සම්බන්ධතාවයක් කියවෙන බැවින් ඔහුගේ වටපිටාවද මතභේදාත්මකයි කියලා පත්තරේ ලියනවා. එහෙම වාර්තා කරන්නේ එතකොට දේශීය ආයෝජකයෙක් වැඩිම ලන්සුව දී තිබේදී විදේශීය ආයෝජකයකට දීමේ සූදානම ගැනත් මීට කලින් වාර්තා කරා. මෙම ගනුදෙනු හරහා ඉතා අනගි රූපවාහිනී සහ ගුවන්විදුලි තරංග විදේශිකයෙකු අතට පත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතනයන්හි දැඩි අවධානය යොමු වී ඇති බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා මේකේ දානවා. බොහෝ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන ඉල්ලා ඇති සංඛ්‍යාත ඔවුන් වෙත ලබා නොදී ඇති පසුබිමක් තුළ මෙම ගනුදෙනුව සිදු වෙනවා කියලා ලියනවා. වැඩේ කියන්නේ අවසානයේ ලියනවා ආයෝජන මණ්ඩලයේ රීති අනුව මාධ්‍ය සමාගම්වල කොටස් වලින් 40%කට වැඩි ප්‍රමාණයක් හිමි කර ගැනීමට විදේශිකයන්ට අවස්ථාව නොලැබේ කියලා. මෙන්න කතන්දරය අද මෞබිම වාර්තා කරනවා. ඊඒපී ගනුදෙනුවේ සැඟවුණු ගැනුම්කරු හෙළිවේ.
නැවත වතාවක් අපේ දේශපාලන කතාවකට අවධානය යොමු කරමු. මේක තියෙන්නේ මෞබිම් පත්තරේ. ඔබ දන්නවාද දැන් පළාත් පාලන ආයතනවල බලයේදී මොකද්ද කරන්න හදන්නේ? UNP එක්කෙනෙක් කියපු කතාවක් මේ තියෙන්නේ. පළාත් බලයට එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක්වෙනවා. අශෝක් අබේසිංහ කියන්නේ ප්‍රසාද් මංජුයි ලියලා තියෙන්නේ. ජාතික ආණ්ඩු ක්‍රියාත්මක වන නිසා පළාත් පාලන ආයතනවල සභාවල බලයද එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ලැබී තිබෙන බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මෞබිම් පත්තරයට කරපු සඳහනක් දාලා තියෙන්නේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමු. මේක ඇත්තද? UNP පැත්තෙන් එක්කෙනෙක් කියන්නේ නායකත්වයේ උපදෙස් ලැබීමක් ගැනත් එක්කම පළාත් බලයට එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් වෙනවා කියලා. ප්‍රතිචාරය කොයි විදියට වේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි ඒක බලාපොරොත්තු වෙන් සිටිමු. ඊළඟට ඊයේ ඒකාබද්ධයේ මාධ්‍ය හමුවක් පවත්වනවා. ඒ මාධ්‍ය හමුවේදී බන්දුල කියව කතාවක් අද පත්තරේ දානවා. සක්‍රීය බැරකම් පනතට ඒකාබද්ධයේ නඩුමගට නාලක සංජීව ලියන්. රාජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සක්‍රීය බැරකම් කළමනාකරන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ඒකාබද්ධ විපක්ෂයේ තීරණය කළ පුවත අද පත්තරේ වාර්තා කළා. ඒ අතරේ එම මාධ්‍ය හමුවට මාවා GL පේරිස්. ඔහු කරපු ප්‍රකාශයක් උපුටා ගන්න සූදානම් ඒත් ලංකාදීප පත්තරෙන්. රනිල් ඉවත්කර කරු පත්කලාට වැඩක් නෑ. රට අරාජිකත්වයෙන් ගොඩගන්න වහා පාර්ලිමේන්තුව විසිරුවා මහා ඡන්දයකට යන්න. එමයි GL පීරිස් කියන්නේ අමරදාස් සිල්වායි පත්තරයට ලියා තියෙන්නේ. බන්දුලයි GLයි මොනවද කිව්වේ කියලා අපි දැන් බලමු. සක්‍රීය බැරකම් කළමනාකරණය සඳහා වූ පනතේ හරය තමයි පාර්ලිමේන්තුව සතු මුදල් බලය, මුදල් අමාත්‍යවරයා සතු මුදල් බලයේ උදුරගෙන ග්‍රාමාත්‍යවරයා රජයේ නොපිය වූ ණය වලින් 10%ක ප්‍රමාණයක් තමන්ට කැමැති තැනකින් කැමැති කොන්දේසි යටතේ ලබා ගන්නත්, එසේ ලබා ගැනීම නිසා යම්කිසි ප්‍රශ්නයක් ඇති වූහොත් කිසිම සිවිල් නඩුවක් හෝ අපරාධ නඩුවක් පවරන්න බැරි වෙන ආකාරයටත් නීතිමය විධි විධාන ඇතුළත් පනතක් මේ තියෙනවා. දැන් මහා බැංකුවේ මහා හොරකම සිද්ධ වුණේ බිලියන 1ක ණයක් ගන්න ගිහිල්ලා දැන් මේ ගන්න ලෑස්ති වෙන්නේ බිලියන 1000. අපි ඒකාබද්ධ විපක්ෂයේ නායකත්ව කමිටුවල උපදෙස් අනුව දින 7කට වෙන්න පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට මේ පිළිබඳ පෙස්සමක් ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණෙන් පිළිසරණක් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. පළවෙනි නියෝගයට කිසිසේත් මහේන්ද්‍රන්ගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. එයා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ රටේ පස්පා ගන්න කවදක්වත් එන්න අදහසක් නැහැ කියලා. දැන් මොකද්ද මේ සම්බන්ධයෙන් ගන්න පියවර? මේ සියල්ලක්ම අර්ජුන් මහේන්ද්‍රන් කරලා දැන් සුවසේ ජීවත් වෙනවා සිංගප්පූරුවේ. එතුමා මේ රටට ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයකට නෑ. මේ ප්‍රෝඩාවේ නිර්මාතෘ වෙන කවුරුවත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. මේක සැලසුම් කළේ, මේකට අනුබල දුන්නේ, හුරුන් ආරක්ෂා කළේ වෙන කවුරුවත් නෙවෙයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා. දැන් අපි අහනවා අගමැතිතුමා වගකීම බාර ගන්නවා. ඒ අතරේ සිංගප්පූරුවෙන් කතන්දරයක් ඔබට කියන්න සූදානම් වෙන්නේ එරට රජය ගත්ත ක්‍රියාමාර්ගයක් පිළිබඳ. මෙන්න බලන්න, සිංගප්පූරු රජය අයවැය අතිරික්තයෙන් අවුරුදු 21කට වැඩි ජනතාවට බෝනස් දෙයි. වාර්තා කළ තේන මනීෂා චන්ද්‍රගුප්ත. සිංගප්පූරුව 2017 වසරේදී වාර්තා කළ අයවැය අතිරික්තයෙන් එරට වෙසෙන වයස අවුරුදු 21 සහ ඊට වැඩි සියලු පුරවැසියන්ට සිංගප්පූරු ඩොලර් 300ක් දක්වා බෝනස් මුදලක් ප්‍රදානය කිරීමට සැරසෙනවා. ඉස්සර සිංගප්පූරුව කියලා තිබුණේ මොනවද කාරණාවකද ලංකාව වගේ කරනවා කියලා. ඊට පස්සේ ලංකාව කියන්න ගත්තා සිංගප්පූරුව වගේ කරනවා කියලා. මේ වගේ අදහස් පහළ වෙයිද දන්නේ නැහැ එතකොට නේද? ඒ අතරේ මේ අපි තවත් සටහනකට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. අර බ්‍රිගේඩිය දැඩි ලෙස කතාබහට ලක්වුණු, අවධානයට ලක්වුණු බ්‍රිගේඩිය, ශ්‍රී ලංකාවෙන් කළ කැඳවීමකට බ්‍රිගේඩිය ප්‍රියංක අද යළි දිවයිනට සමන් ගමගේ එළිය. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩිය ප්‍රියංක ප්‍රනාන්දු මෙරටින් කරන ලද කැඳවීමකට අනුව අද යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත වෙලා තිබෙනවා. ඊළඟට සුරාබදු ආඥා පනත ගැන කතන්දර පහුගිය දවස්වල ගියා. පොලිසියෙන් සමහර වෙලාවට ඇල්ලුවට පස්සේ නීතිමය බලය පිළිබඳව ප්‍රශ්න කරන්න ගත්තා. නැවත පත්තරයට ඇවිල්ලා ඕක. මේ අහන්නකු, සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට නෛතික බලයක් නෑ. ගාල්ලේ මහාධිකරණ විනිසුරු කියන්නේ ලලිත් කංකාණන්ගේ ලියන්.
බීර බෝතල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියේදී පොලිසිය විසින් නත්තඩංගුවටගෙන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට එරෙහිව විත්තිකරුවෙකු විසින් ඉදිරිපත් කරන ලද අභියාචනක් විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරුවරයා සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට නෛතික බලයක් නොමැති බවට ඊයේ තීරණය කර තිබෙන. ආයෙත් කතාව ආවා. මතකයි නේද මේ වගේ කතා කීපයක් පහුගිය දවස්වල කතාවට ලක් කළා. පොලිසියට නෛතික බලයක් නොමැති වීම ගැන සටහන. ඊළඟට බයිසිකලය මාපි ගොඩක් කතා කළා. පළාත් පාලම ඇතිවරණය ගැන වැඩිදුරත් කතා කරා. ඒ අතරේ මේක පත්තරේ තියෙනවා, මහරගම 7 දෙනෙක් මෝටර් සයිකලයෙන් බහින්න බෑ කියති නයන තරංග ලියයි. මෙවර පළාත් පාලම ඇතිවරණයේදී මහරගම නගර සභාව සඳහා මෝටර් බයිසිකලය ලකුණින් ස්වාධීනව කණ්ඩායම් අංක 2 යටතේ තරඟ කර තේරීපත් වූ සභිකයන් 7 දෙනෙකු තමන් අදාළ සභික දුරවලින් ඉල්ලාස් නොවන බව මැතිවරණ කොමිසම් සභාව වෙත ලිඛිතව දැනුම් දීමක් කළා තියෙනවා. මොකද්ද වෙන්න යන්නේ කියන தත්ත්‍ය බලමු. අපිට ඇහුණා නෑ මහරගම ප්‍රශ්නයක් නෑ කියලා කියනවත් වැඩිදුර වාර්තාවල. ඒ අතර තමයි මේ සිද්ධියත් ඊයේ දවසේදී වාර්තා වෙන්නේ. අර කොළඹ නගර සභාවට ඒ කාලේ කතන්දරයක් ඔබට මතක ඇති, වෙනම පාර්ශවයකට සහය දීලා ඊළඟට මතුවුණු தත්ත්‍ය. එවැනි தත්ත්‍යක්ද මතුවෙමින් පවතින්නේ? ප්‍රශ්නාර්ථය පමණක් අපි දැන් ඉතිරි කරලා තියෙමු. ඩුබායි මදුස් කොටාපාරෙන් වැඩ අල්ලයි භක්ති ධර්ම ප්‍රිය රිවිර පත්තරයට වාර්තාව ගේන. ඒ සිදුවුණු සිදුවේ මහා සම්බන්ධවයි අද වාර්තාව ඉදිරිපත් කරලා තියෙන්නේ. බොරැල්ල කොටාපාර ආසන්නයේදී මෝටර් රථයකින් ගමන්ගත් පිරිසකට එල්ල කළ ප්‍රහාරයේ ඩුබායි රැඳී සිටින පාතාල කල්ලේ නායකයෙකු වන මාකන්දුරේ මදුෂ් විසින් මෙහෙවා ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙලා තිබෙනවා. අවසාන සටහන ප්‍රධාන පිටු අතරින් ගන්න හදන්නේ උද්‍යංග වීරතුංග. කොච්චර කතා කරාද මෙන්න අල්ලලා ඉන්නවා ගණ්ඩ යනවා කියලා කිව්වා. ගණ්ඩ යන්න හදනකොට නිලධාරී සෙට් එකට වීසා නැතුව සෑහෙන වෙලාවක් රැඳී සිටින්නට වුණා. ඊට පස්සේ උද්‍යංග තමන්ගේ සමාජ ජාල වෙබ් අඩවිවල සඳහන් කරන්න ගත්තා තමන් නිදහස් වුණා කියලා. ඒත් ඊට පස්සේ ගේන්න ගියා, ගෙනාපු ආකාරයක් දක්නට ලැබුණේ. මෙන්න සටහන. උද්‍යංග ගේන්න ආයත්‍යයි චමින්ද සේනාරත්න ලියයි. රුසියාවේ හිටපු තානාපති උද්‍යංග වීරතුංග ශ්‍රී ලංකාවට රැගෙනීම සඳහා විශේෂ කණ්ඩායමක් ඊයේ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ ආයිත් කණ්ඩායමක් ගියලු ඩුබායි. ඒ අතරේ උද්‍යංග දාපු ප්‍රකාශ දන්වද ඔබ? මේ බලන්න තප්පර කීපයක. රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උද්‍යංග වීරතුංග සිය පෞද්ගලික ඊමේල් ගිණුමෙන් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අදාළ නිවේදනය ඔහුට එල්ලවන මිගනුදුනුව සම්බන්ධයෙන් වූ චෝදනාවට දීර්ඝ ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ මිගනුදුනුට අදාළ විමර්ශන කටයුතු සඳහා යුක්‍රේනයේදී කට උත්තරයක් ලබා දීමට අවස්ථාවක් ඉල්ලා සිටි නමුත් නිලධාරීන් ඊට අවස්ථාවක් ලබන්න දුන් බවයි. යුක්‍රේනයේ රාජකාරී සංචාරකදී රාජ නිලධාරියෙකුට දිනකට ඩොලර් 600ක් හෙවත් රුපියල් 93,000ක් ගෙවීමක් සිදු කරන බැවින් තමාගෙන සෙවීමට යුක්‍රේනයට දින 10කට පැමිණි පොලිස් නිලධාරීන් කට උත්තරයක් ලබා නොගෙන සිදු කරන සෙල්ලම කුමක්දැයි ඔහු ප්‍රශ්න කරනවා. ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නේ පසුගිය දිනවල නිලධාරීන් 7 දෙනෙකු ඩුබායි නගරයට පැමිණියේද තමා නිදහස් කර ඇති බව දැනගැනීමෙන් පසුව ජනතාවගේ බදු මුදලින් තවත් සංචාරක නිරත වීමට පමණක් බවයි. ඒ උද්‍යංගගේ ප්‍රකාශය කොහොමද ඒක? එයාතර අපි විරාමයකට යන්න කලින් හිරු කෙටිපණිවිඩයක් ඇවිත් තියෙනවා දැක්ක. දියතලාව කහගොල්ලේදී මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමෙන් 15 දෙනෙකුට තුවාල සිදු වෙලා තිබෙනවා. අපි සූදානම් විරාමයකට ගිහින් එන්න. ඇතුල් පිටු ගනුදෙනුව කරන්නයි සූදානම් වෙන්නේ. දැන් මේ කැබිනට් සංශෝධනයක් ගැන කතාවක් කියවෙනවනේ හෙට වෙන්න පුළුවන්, අද හෙට ඔහොම කිව්වා, ඔක කල්යන්නත් පුළුවන්. ඒ කාලය ගැන නෙවෙයි මම මේ කතා කළේ. මේ වෙලාවේ ඒ පිළිබඳව සීතල යුද්ධ කොච්චර යනවා ඇද්ද? එකක් දාලා තියෙනවා පත්තරේ. සිවිල් ගුවන් සේවයේ ප්‍රවාහන අමාත්‍යංශයෙන් සංචාරක අමාත්‍යංශයට ප්‍රශ්නාර්ථයක් එක්ක පහන් විජේසේකර ලියන්නේ ඇමතුරුන් සීතල යුද්ධයක. දැන්ට ප්‍රවාහන අමාත්‍යංශයට අනුබද්ධව පවත්වාගෙන යන සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සංචාරක කටයුතු අමාත්‍යංශයට අනුබද්ධ කිරීමට බොහෝ විට ඉඩකඩ ඇතැයි රජ ආරංචි මාර්ග කියනවා. එලෙස සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය අනුබද්ධ කිරීමට නියමිත සංචාරක කටයුතු අමාත්‍යංශය තමන් යටතට පවරා ගැනීම සඳහා නීති හා සාමය අමාත්‍ය ධුරයෙන් ඉවත් වී සිටින සාගල රත්නායක උත්සාහයක් දරන බවත් එම ආරංචි මාර්ග කියනවා. ඒ තත්ත්වය මත සංචාරක කටයුතු හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහා ජෝන් නමරතුංග සහ සාගල රත්නායක අමාත්‍යවරු අතර තරඟයක් හටගෙන ඇතැයිද දැනගන්නට තිබෙනවා. එහෙමයි දාලා තියෙන්නේ ජෝන් සහ සාගල ගැන කතන්දරය. ඇමතුරුන් සීතල යුද්ධයක කියලා පත්තරේ තියෙන්නේ.
පූජ්‍ය මඩවල උපාල් හිමියන් විසින් නිපදවන ලද නව නිපැයුම් රථයකට පේටන් බලපත්‍රයක්. වාර්තාව අදපත්‍රයෙන් බදුල්ලේ පාලිත ආර්යවංශයි වාර්තාභාරංගවිල තියෙන්නේ. විදේශ වාර්තාවකට යන්න සූදානම් වෙනවා. ඊට කලින් අපි වැඩිදුර වාර්තාවකට ගිහින් යමු. යුවතියන් යෞවනියන් මේ අයගේ යුවතියන්ගේ යෞවනියන්ගේ බලාපොරොත්තු අතර ප්‍රමුඛතම බලාපොරොත්තුවක් තමයි සැබෑ ආදරවන්තයෙක් හොයාගෙන අනාගතයේ ශක්තිමත් කර ගැනීම. හැබැයි සමහර අය මේ ප්‍රමුඛ අව්‍යාජ්‍ය බලාපොරොත්තුව උකසට තියන්න සෙල්ලමට ගන්නට උත්සාහයක් දරනවා. ඊට පස්සේ ආදරයෙන් වෙලිලා ඉන්න අවස්ථාවේදී මේ යුවතියගේ නිරුවත් ආරෝප අරගෙන එම වීඩියෝ ගත කළ සමහරලාට නිරුවත මේක බ්ලැක්මේල් කරන්න දරන උත්සාහයක්. මොන තරම් පාපකර්මයක්ද, මොන පාපකර්මයේ ගණයටද වැටෙන්නේ කියන්න දන්නේ නැහැ. හැබැයි CIA අනාවරණයක් කරලා රටටම දෙයක් පෙන්වන්නට සමත් වුණා. පාඩමක් වශයෙන් එවැනි දේවල් කරන අයට මේක මතක් කරන්නටත් පුළුවන්කමක් තියෙනවා. මෙන්න CIA අනාවරණය. පසුගිය දිනක හිරු CIA ඇමතු මෙම තරුණිය පැවසුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙකු කාන්තාවන් සමග පෙම් සම්බන්ධතා ඇතිකර ගනිමින් සූක්ෂමව තාවකාලික ලැබුම් හල් කරා කැඳවාගෙන යන බවයි. එහිදී ඔහු ජංගම දුරකථනයකින් කාන්තාවන්ගේ නිර්වත් ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබා ගැනීම පුරුද්දක් ලෙස සිදු කරගෙන ගොස් තිබෙනවා. තරුණිය පැවසුවේ මොහුගේ පෙම්වතිය වී සිටි සමයේ තමාද ඔහුගේ ගොදුරක් වූ බවයි. තරුණිය පැවසුවේ ඇගේ නිර්වත් ඡායාරූප අන්තර්ජාලයට මුදා නොහැරීමට නම් රුපියල් 25,000ක කප්පම් මුදලක් ලබා දිය යුතු බවට ඔහු තර්ජනය කළ බවයි. කාන්තාවන් අපහසුතාවට ලක් කරමින් සිදු කරන මෙම කප්පම් ගැනීම පිළිබඳ තරුණිය ඇබිලිපිටිය පොලිසියට පැමිණිලි කරන්නේ හිරු CIA කළ දැනුම් දීම අනුවයි. ඇඹිලිපිටිය පොලිසිය නිලධාරීන් හිරු CIA සමග එක්ව අදාළ කප්පම්කරු ග්‍රහණයට ගැනීම සඳහා සැලසුමක් සකස් කළා. එහිදී සිදුවුණේ කුමක්ද? ඒ පිළිබඳ හිරු CIA හරහා හෙට තොරතුරු ගෙනීමට අප සූදානම්. ඊයේ වාර්තාවක්නේ, අද තමයි ඊතරිය ඔබට බලාගන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අර බලන්න, දැන් සාමාන්‍යයෙන් ආර්ථිකය ශක්තිමත් කරගන්නට මොනතරම්නම් වෙරවීරයක් දරනවද, අතේ තියෙන තුට්ටු දෙකට විදින්න හදපු ආකාරය දැක්කද, ඊට පස්සේ සල්ලි මෙච්චරයි තියෙන්නේ කියලා කිව්වම දාගෙන ඉන්න මාළි ඉල්ලපු කැත නේද? විදේශ වාර්තා සඳහා ලංකාදීපෙන් උපුටාගම ලෝවට. කැනඩා අගමැතිට ඇනුම් පද කීවේ නෑ. ඉන්දිය රජයේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ගුවන් ප්‍රහාරවලින් සිරියානු ඇසියෝ 100 දෙනෙක් මරුට. ඒ වගේම තවත් වාර්තාවක් තියෙනවා මදුරෝගෙන් ට්‍රම්ප්ට ට්විටර් පණිවිඩයක්. කෙටි විරාමයක් අරන් එන්න. කාටුන් පෙළා ආරම්භ කරන්නේ රිවිරි ආසංග ඉඳුනිල්ගේ සිරස් කාටුන් එකෙන්. රාජිත කියනවා, බං ගමේ ඡන්දය පෙරදුනාම ආණ්ඩුව වෙනස් කරන්න කියන මෝඩ තකතිරුව ඉන්න එකම රට ලංකාවලු. ඉතින් සෑර්, ඡන්දෙන් පෙරදුණු අයට ඇමතිකම් දෙන එකම රටත් ලංකාව. ලංකාදීපේ පංකජ රවින්දගේ සරදම් කාටුන් එක මෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු දිගටම ආණ්ඩුව ඉන්නවලු. ඇයි ආණ්ඩුව මැටි කිව්වා නේද? කිව්ව කතානේ. දිවයිනේ තරස්සෙන්ගේ බෙම්පියා කාටුන් එක දැන්. චාලි අයියේ කිරියල්ල මහත්තයා කියනවා, එයාලා පෙරදුනේ සමෘද්ධිය හා පෝරසානාධාර ප්‍රශ්න නිසාලු. මෙන්න චාලි අයියේ උත්තරේ. එතකොට බැඳුම් කරේ නුවර හයිවේ පොල් වගේ දේවල් ගැන කියලා නැද්ද? වයිෆයි. මෞබිමේ MD වීරත්නගේ කාටුන් එකක් දැන්. නෝන දුවගෙන ඇවිල්ලා මහත්තයට කියනවා, මොකදානේ ආයේ ඡන්දයක් තියෙනවා නම් හොඳයි කියන්නේ. නෑ, මේ ගෑස් වැඩි කරන්න කියලා සමාගම් ඉල්ලලා.
චන්දේ කාලේ ඔය මුකුත් නැහැ නේද? ආයෙත් චන්දයක් තියෙනවා නම් හොඳයි කියලා පුරවැසියට හිතෙනවා. කාන්තා නියෝජනේ මේක ගෙවල් වලටත් බලපාලා. සුමතිපාල ජෝතිපාලගේ සමයන් යාළු දෙන්න ඉන්නේ. මොකද හාමිනියව ගෙදර යව්වේ? මමත් කාන්තා නියෝජනිය නොසලකා හැරියා බං. නෝනව ගෙදර යවලා කාන්තා නියෝජනිය නොසලකා හැරලා. ජනරාණි කාටෝන් එක අද පත්තරෙන්. පත්තරේ බලලා පුරවැසියෙක් රාණි එක්ක කතාවක නායකත්ව පුහුණුව මුලින්ම දෙන්න ඕනේ දේශපාලකයන්ට. ඒක අන්තිම භයානකයි. එයාලගේ පුහුණුවේ අනතුරු වලින් මැරෙන්න වෙන්නේ ජනතාවටනේ. ඒයි පුහුණු වෙන්න බදු ගහයි. එයාලා පුහුණු වෙන්න ගියොත් ඒකටත් බදු ගහයි. SB මාධ්‍යයට කතා කළා. ඔබ දැක්ක නේද පහුගිය දවස්වල? හරියටම දැක්කද? ෆුල් ෂොට් එකක් දැක්කද? මෙන්න ලංකාදීපේ දාසගේ කාටුන් එක. මේන් SB උඩයි යටයි ටික පොඩ්ඩක් හොඳට බලන්න. මං කියනවට වඩා ඔබ බලන එක හොඳයි. ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල්ල දැන් ඇමතිවරු සෙට් එකක් ඉඳගෙන ඉන්නේ. යහපාලන ආණ්ඩුව තවත් මාසයක් ඒ අතරේ සූපවේදියා එනවා. ජනපති හැඩරුවට ඇඳලා තියෙන්නේ. අන්න ඉඳගෙන ඉන්න සෙට් එකට දෙනවා එතෙක් සූප්පු කර කර ඉන්න කියලා දෙනවා තනිකර මස්කටු. රිවිරේ අසංග ඉඳුනිල්ගේ තිරස් කාටුන් එක මෙන්න. පුවතක් ඇහෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ මතේ එනතුරු සම්මුති ආණ්ඩුව දිගටම ශ්‍රේෂ්ඨාධිකරණ මතේ එනතුරු හොඳේ. ඒ අතරේ මෙන්න නායකින් දෙන්න ඉන්නවා. කපන්න බැරි අත ඉඹිනවාද බලන්න. හැබැයි කඩුවත් පැත්තකින් තියෙනවා. ඕකද තත්ත්වේ? නෑ මං හැව්වේ මේ ළඟ කවිය. ඕකයි තත්ත්වේ. අනුරාධගේ කවිය. 113ක් පෙන්වන අභිමානේ මැති සභේට ගෙනත් කෝ රැඟුවද නෑනේ. යනවා පුරුදු ලෙස යහපාලන යානේ. අයියෝ දිය වුණා සිරිපාලගේ හීනේ. අගමැතින් හීනේ දියවිලා සූට් එකට මොකද වුණේ? මෙන්න උදය විමලසිරිගේ පුරසාර. යහපාලන ආණ්ඩුව දිගටම යනවා කියන්නේ සර් අපරාධේ. අපේ සිරිපාලගේ අලුත්ම සූට් එක. දිවයිනට යනවා බලනවා ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක්. මේ ආණ්ඩුවේ නායකයෝ හරි දුර්වලයි. ඒ මොකද බං 2015 බෙදලා දුන්න කෑම එක ඇඟේ හලාගත්තනේ. අවසානයේ ගන්නයි සූදානම් වෙන්නේ කවියකින්. පාලකයන්ට දීපු කවියක් තලන් ගියා නේද කියන්නේ. ඡන්දේ අවුල ඇද්දේයි බඩවැල වාගේ කනවලු තව මසක් යහපාලන දීගේ. වැළඳී ඇති නිසා බලකාමේ රෝගේ දැසමන්ද වී ඇත පාලකයන්ගේ. අපි හැමෙමු මේක පුදුම ලෝකයක් සමග.